මේ කරන්න මේ ගමේ ඉන්න මේ තරුණ පිරිස සෑහෙන්න උදව් කරා දේශීය නිෂ්පාදකයන් බිහි කිරීම සඳහා විශේෂ උත්සාහයක් දැරුවා එහි ප්‍රතිඵලයක් තමයි මේක ශ්‍රී ලංකාව කෘෂිකාර්මිකatin පොහොසත් රටක් වගේම බහුභෝග වලින් පිරුණු රටක්. මේ අතර වීගොවිතන මූලික කරගත් සමාජ සම්ප්‍රදායන් ගොන්නක් වටා ගොඩ නැගුණු සමාජ රටාවකට හිමිකම් කීම අපට ආඩම්බරයක්. अभी श्रीलांकिका अभी लोकम श्रीलांकिकियानकियानी हरि विन जातिया हरि बुद्धिमज्जातिया दीन एक अद पसकम मे विशेषित यंत्र निष्पादन कृषिकंदपातमे विद्याज्ञ इवगिम तमय ताक्ष निर्धारी इवगिम अपिरटे तरुण जवय युदागंतम मे यंत्र निपदुरती अपिरटे विशेषम हेल कुमर अद वीवक श्रेष्ठों युवते इतनी मे इवत्म वरकन पुल प्रमेदत्म भीम सकस्कर निवृद्धि उपकरण नमत दीन ये उपकरण तम अद मेवन निपदी मेकट सुहस अपेरटे तरुण जवी वगेम कुशकान दिपातमेन्ता दायकत्म मेकट मौलिक अड़ता अद विनोट मलपेल गल अद यात्री सार्थक बंदवा පරාක්‍රම රජ දවස ශ්‍රී ලංකා දීපයින් සහල් අපනයනය කළ බවට වංශ කතාවන් සාක්ෂි දරනවා. එවන් ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන අප අදවන විට වාණිජකරණය සමග විවිධ හේතුන් නිසාත් කෘෂි කර්මාන්තයෙන් වගේම වී ගොවිතැනින් ඈත්වන යුගයකට පිය නගා තිබෙනවා. මේට ප්‍රධාන හේතුව ලෙස කම්කරු හිඟය හා කම්කරු කුලය ඉහළ යාම පෙන්වා දෙන්න පුළුවන්. මේ හේතුෙන් යාන්ත්‍රීකරණය හඳුන්වා දීම සිදු වුණත් ලංකාවේ හෙල් කුඹුරු හෙවත් එරින කුඹුරුවල සීසෑම සඳහා යන්ත්‍ර යොදා ගැනීම අපහසුයි. මේ හේතුෙන් මේ කුඹුරු ඉඩම් විවගාවෙන් ඈත් කිරීමට ගොවි මහතුන්ට සිදු වුණා. වර්තමානයේ සුභවාදී බලාපොරොත්තුවක් මේ සඳහා එක් කිරීමට අරණායක ප්‍රදේශයේ අපේම තරුණ කැලකට හැකියාව ලැබුණා. විදේශ රටවල මේ යන්ත්‍රය විවිධ ආකාරයෙන් නිපදවා අලෙවි කිරීම සිදු කරනවා. කොහොම වුණත් එම ට්‍රැක්ටරේ මිල අධික වීමත් අපේ ආරයට සෙක්සින් නොමැති වීම නිසාත් යම් යම් නොගැලපීම් වලට මෙරට තුල ලක් වුණා. මේ හේතුව නිසාම අපේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික ගුණය හා තරුණයන්ගේ ජවය මුසුකොට අපට ගැලපෙන අපේ ආරේ බෝටු ට්‍රැක්ටරයක් නිර්මාණය කිරීමට අඩිතාලම වැටුණා. ශ්‍රී ලංකාවේ කුඹුරු වල බිම්සකසීමේදී අපිට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි සාම්ප්‍රදායික ට්‍රැක්ටර් වගේ යන්ත්‍ර යොදාගන්න තියෙන අපහසුකම. ඒකට හේතුව සමහර දිස්ත්‍රික්කවල ගම්පහ, කළුතර, ගාල්ල, කෑගල්ල වගේ දිස්ත්‍රික්කවල තියෙන ගැටලුවක් තමයි මේ කුඹුරු වල තියෙන හැල් කුඹුරු ස්වභාවය. හැල් ස්වභාවය එහෙම නැත්නම් එරෙන ස්වභාවය නිසා අපිට සාමාන්‍ය ට්‍රැක්ටර් යන්ත්‍ර යොදාගන්න හැකියාවක් නැතුව තිබුණේ. එතකොට ඒ සඳහා අපිට විසඳුමක් ලෙස අපිට තොරතුරු ලැබුණා මේ බෝට් ට්‍රැක්ටරේ නැත්නම් බෝටු ට්‍රැක්ටරේ කියන යන්ත්‍රයක් වෙන රටවල හඳුන්වා දීලා තියෙනවා වියට්නාමයේ, චීනයේ වගේ රටවල. එම නිසා අපි චීනෙන් යන්ත්‍රයක් ගෙනගෙන ගිය අවුරුද්දේ යම් යම් පරීක්ෂණ කටයුතු ටිකක් කරා මහනුවර දිස්ත්‍රික්කයේ, කෑගල දිස්ත්‍රික්කයේ. එතකොට ඒක කරගෙන යනකොට මේ මාවනැල්ල ප්‍රදේශයේ ඉන්න අපේ කාර්මික මහතෙක් ඒක දැකලා එතුමාට අදහසක් ඇවිල්ලා තිබුණා මේ යන්ත්‍රය ඇයි මේ හදන්න බැරි ලංකාවේ හදන්න බැරි කියන අදහස ඇවිල්ලා අපිට කතා කළා. එතකොට කතා කරලා එයාට අවශ්‍ය සියලුම තාක්ෂණික සහාය අපි ලබා දුන්නා. අපේ යන්ත්‍රය පෙන්නලා ඒකේ තියෙන ක්‍රියාකාරීත්වය ගැන එයාට යම් කිසි අවබෝධයක් ලබා ගත්තාන් පස්සේ මේ ප්‍රදේශයට ආසන්නව එතුමා ඉන්නේ.
ඒ මහත්මයා අපිත් එක්කලා එකතු වෙලා මේ යන්ත්‍රය ගොඩනගන්න අවශ්‍ය උපකරණ හොයාගෙන යන්ත්‍රය හදලා තියෙනවා. එතකොට අපිටත් සතුටුයි. ඒකට හේතුව අපි රටින් චීනෙන් ගෙනාපු යන්ත්‍රය ලක්ෂ 20ක් අතර වෙනකොට මෙතුමාට දැන් දැනට වියදම ලක්ෂ 10කට අඩු වියදමක් තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා මේක ඊට වඩා අඩු මුදලකට අපේ ගොවි මහතුන් වෙත ලබා දීමේ හැකියාව තියෙයි. අපේ රටේ තරුණ පරපුරට කළ නොහැක්කක් නොමැත යන්න පසක් කරමින් අලුතින් නිපැ වූ මෙම උපකරණය මුළු ලෝකයටම ආදර්ශයක්. ඉතින් මෙම උපකරණය හැල් කුඹුරවලට පමණක් නෙවෙයි අනිකුත් කුඹුරවලටත් අඩු වියදමින් ඊතා කාර්යක්ෂමතාවකින් යුතුව භාවිත කිරීමට හැකියාව පැවතීම කොතරම් මග නේද? මම මේ පුරන් ඉච්ච අගල් කුඹුරු මන් දැකලා තියෙනවා. මෙහෙම හාගන්න බැරුව ගොඩා මිනිස්සු දුක් විඳිනවා. මුදල් වලින් කොට කොට දවස් ගණන්. ඊට පස්සේ මං යම් තැනක දැක්ක මේ මැෂින් එකක් රටින් ගෙනල්ලා හදලා තියෙනවා. ඊට පස්සේ මං බැලුව ඉතින් අපට දේශීය වශයෙන් මෙවයි කර්මාන්තයක් කරන්න උපරිම පුළුවන් කියලා හිතලා අගල් හායමට එතකොට මේ පුරන් ඉච්ච කුඹුරු අස්වද්ද ගන්න මේ කරගන්න තමා මේ මේක මං හිතලා මේ කරන්නේ. මේ ඉතින් මං ඉතින් මේක රටින් එන මුද මේ මුදලට වැඩිය අපට ඊට අඩුව මේ දේ නිෂ්පාදනය කරගන්න හැකියාව ඇති කියලා බල්ලා කරේ. අපට ඊට වඩා ගොඩාක් මුදලක් අඩුව මේ කරගන්න පුළුවන්. අපිට ඉතින් රාජ්‍ය ආයතනෙන් හරි පෞද්ගලික ආයතනෙන් හරි ධිරිමත් කරනවා නම් අපට මේක සාර්ථක කරගෙන දියුණු කරගෙන ව්‍යාපාරයක් විදිහට කරගෙන යන්න පුළුවන්. අපට ලොකු හයියක් එහෙම කරගන්න පුළුවන් නම් ඉතින් මේ දේ අපි කොහොමද ඉස්සරහට මේ විදිහට කරගෙන යන්න අපේක්ෂා කරනවා. ඒ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රසාද් මහත්තයා ගුණරත්න මහත්තයා මේ දේ කරන්න නිර්මාණය කරමු කියලා අදහසක් දීලා ඒගොල්ලන්ගේ අදහස් අරන් මේ දේ හදන්න සෑහෙන්න ඒගොල්ලන්ගේ උපදෙස් පිට තමයි මේක මම කරාවේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික ගුණය ප්‍රායෝගිකව මහ පොළවේ පැලකිරීම සඳහා සෑම විටම නිෂ්පාදකින් හා තාක්ෂණික නිලධාරීන් වෙහෙසෙන්නේ මේ හේතුව නිසායි. අපට අහිමි වීමට ගිය හැල් කුඹුරු ප්‍රමාණය අපේ වීවගාවට යොමුණු දිනය පිළිබඳ සුබ බලාපොරොත්තු තැබිය හැකි දිනේ අතළඟ බව සතුටින් යුතුව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. මේ එන්ජින් එක හෝස් පවර් 2 ක එන්ජින් එකක්, ඩීසල් එන්ජින් එකක්. මේකේ විශේෂයෙන්ම මේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරොත් මේ සාමාන්‍ය එන්ජින් එක सामान्य ट्रैक्टर इंजिन मेक अनीपेत्तर इंजिन दूवन पे विरुद्ध मे इंजिन मे अवस्था बेडकर योदागन भावता विशेष मे मडवील दिख सदा योदागत जीयर बॉक्स खर मे रोद इधर कर बल वेडिकलती है एनिसा इतना वेगेन क्रियाकरण मशीन क्रियाकरण मेक एनिसा पास मे මඩකර ගන්න වේගෙන් මඩකර ගන්න කුඹුරක් සකස් කර ගැනීමට පහසුව තියෙනවා. ඊට අමතරව මේ liver මගින් තමයි මේක ධාවනය වෙන්නේ. liver ක්‍රියාකිරීමේදී ඒ සඳහා අපි යොදාගෙන තියෙනවා මේ පුලි සහ belt යොදාගෙන තියෙනවා. ඒ belt තද කිරීමෙන් seal කිරීමෙන් මේ මෙහි අපි හරවා ගැනීම සිදු කරනවා. ඊට අමතරව මේ chassis විශේෂයෙන් බෝට්ටුව කන්ට්‍රෝලක් කරන් තියෙනවා. එතකොට විශේෂයෙන් අර අනික් සෑම ට්‍රැක්ටරයකම තියෙන ගැටලුවක් වශයෙන් අඳුන්වා ගන්න පුළුවන් අර එරෙන එක මෙතනින් බලක්වලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ සඳහා භාවිතා කරන්න පුළුවන් තව තැටි නගුල් සහ රොටරියක් තියෙනවා. අපි ඉදිරියේ බලාපොරොත්තු වෙනවා ඒක මේ සඳහා මේ යන්ත්‍රයට භාවිතා කරන්න. नूतन तरुण परपुरे जवय गुणेहा कृषिकर्म दिपार्तमेंतुए ताक्षणे मुसुवूतन कलनु हैके कुमक्त कृषिकर्म दिपार्तमेंतुए कार्मिक गुणेन पिरिपुन सेवक मडुल्लकिन पिरिपुन स्थानयक इतिन मेम पिरिस दनटमत रटे समस्त गोवि जनतावगे गेटलुवलट सैम विटम विसुंदुम लबा दीम मकिन रटे जातिक निष्पादनय इहल नैंगवीमट कटियुतु करनवा कृषिकर्मा अंतिम तरुण परपुर ऐत्ला
එවැගේම අද කුචි කර්මාන්තයේ යෙදিলা ඉන්නේ අපේ ජනතාවගේ වයසත් එඳ එඳ වයස්ගත වීම නිසා වැඩ කිරීමේ හැකියාවත් අඩු වෙලා යනවා. එතකොට ඒ වගේම කාර්යක්ෂම මේ බිම් භාවිතයට වැදගත් වෙන මේ තාක්ෂණයේ යාන්ත්‍රීකරණය කියන එක අත්‍යවශ්‍ය බව අපි හැමදෙනාම මනාව අවබෝධ කරගන්න ඕන. ඒ නිසා විශේෂයෙන්ම කෘෂිකර්ණ දෙපාර්තමේන්තුව වරින් වර අවස්ථා කීපයකදීම විවිධ අන්දමේ යන්ත්‍ර ගොවි මහත්වරුන්ගේ සේත්‍රවලට අපි හඳුන්වලා දීලා තියෙනවා. ඒ අනුව අපි උත්සාහ කරනවා මේ ලංකාවේ පුරන් වෙලා තියෙන සමහර ප්‍රදේශවල කුඹුරු නැවත සස්ත්‍රීක කුඹුරු බවට පත් කරන්න අවශ්‍ය යාන්ත්‍ර සූත්‍ර හඳුන්වා දෙන්න. ඒ අර්ථය තමයි මේ බෝටි ට්‍රැක්ටරේ ලංකාවට හඳුන්වා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගත්තේ. මම හිතන්නේ අද දින වෙනකොට ඒක යම් යම් වෙනස් වීම් වලට ඉක්ටිවිච අඩුපාඩු හඳුනාගෙන ඒ ඉදිරියට සංවර්ධනය කිරීමේ කටයුත්ත දියුමු වෙලා තියෙනවා. ඒ ප්‍රතිඵලයක් විදිහට අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී මෙම යන්ත්‍රය වඩා කාර්යක්ෂම වෙලා ලංකාවේ ජනප්‍රිය යන්ත්‍රයක් බවට පත් වෙලා ගොවි මහත්තුරුගේ ගොවි බිම් සස්ත්‍රීක කිරීමට දායකත්වය ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. රටේ අනාගතය පැහැපත් කිරීමේ අරමුණින් ලෝකයට අභියෝගයක් වෙමින් ලාංකීය තරුණ ජවයට සවියක් වී ශ්‍රී ලාංකීය නාමය ලොව හමුවේ තබන්නට අප සැවොම මොවුන්ට අත්වැලක් වෙමු. අද දිනේදී ඔබට තොරතුරු ගිනාවේ මේ බෝට් ට්‍රැක්ටර් පිළිබඳව. ඉතින් මේ බෝට් ට්‍රැක්ටරය ඔබට මිලදී ගැනීමට හෝ මේ පිළිම තාක්ෂණික කරුණු දැන ගැනීමට ඔබට ආසාවක් තියෙනවා නම් ඔබට පුළුවන් විමසන්න අධ්‍යක්ෂ ව්‍යාප්ති හා පුහුණු ඒකකයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය ලිපිය ලියන. ඒ වගේම තමයි තිරේ දිස්සන දුරකථන අංකයට ඇමතීමක් ලබා දීමත් ඔබට පුළුවන් මේ පිළිමද තොරතුරු ලබා ගන්න. ඉතින් අපි ඔබින් සමුගෙන යන්නේ තවත් සද්දිනකින් මෙවැනිම අපේ රටේ තාක්ෂණික ඥානෙ භාවිත කරලා කෘෂිකර්මීය දියුණු සඳහා යොදාගත හැකි නවතම තාක්ෂණික කරුණක් රැගෙන ඔබ හමුවට එමි බලාපොරොත්තු පෙරදරි කරන ඔබින් සමුගෙන යනවා. ඔබට සෞදායක සතියක් ප්‍රාර්ථනා කරනවා.